මේ වීඩියෝ එක දැක්ක ගමන් මොනව හිතෙයිද? ඔයිට වඩා තරදඬු යක්ෂ වගේ කොළුව හිටිය මාත්. ඔබේ කාලෙත් මෙවැනි සිදුවීම් පිළිබඳව අපේ ක්‍රීඩකයෝ පිට ගියාම නයිට් ක්ලබ් වලට අපේ තරුණ ආයම ගෙනිහින් පෙන්නලා දීලා තියෙනවා. සිගරට් එකක් බොනවා කියලා ක්ලබ් එකකට යනවා කියලා ආරවල් වල අපි ඔය විදිහට හැසිරුණායි කියලා. ඒ කියන්නේ ගහනවද කම්බුල්ට පාරක්? ඒක තේරුම් ගන්න ඕනේ අත ගහනවද ගහනවද කියන එක. මොහොත ඇයිට කන්ට්‍රෝල් එක ටීම් එකේ ඉන්නේ? අපි කවදාවත් නායකයෙක් හැදුවේ නැහැ. ජේෂ්ඨයෝ විස්්‍රාම ගන්නකොට ඊට පසු පෙළක් හැදුවද? මම මහේල ජයවර්ධනව නම්බර 5ට දාලා මං හයට ගියා. පොතනින් දෝක වෙනස් වෙන්න පටන් ගත්තා. මම මහේල සංග කාරණ මම අනාගතයක් හදලද ගියේ නායකයෙක් හදලද ගියේ. එතකොට අපේ රෙකෝඩ්ස් වලට මොකද වෙන්නේ? මේ රෙකෝඩ් ගහන මිනිස්සු ආවට පස්සේ තමයි මේ ක්‍රිකට් විනාශ වුනේ. මට වාර්තාවක් නැහැ. හැබැයි මම ඔක්කොටම වඩා මැද්දින ඕලා තියෙනවා. පැහැදිලිව ක්‍රීඩාමතිවරයා ෆේල්. ලොකුට බිග් ටයිම් ෆේල්. ඔහුව ජජ් කරන්න කල් වැඩි නැහැ. අවුරුද්දක් යනක මොනවාද ක්‍රිකට් වලට කරලා තියෙන්නේ? මම මෙව අඬාඬ කිව්වා මේක කරන්න දෙන්න එපා කියලා. මොකද්ද මේ අර්ජුනත් එක්ක තියෙන ප්‍රශ්නේ? අර්ජුන රණතුංග කියන නමට උගදෙනේ බයයි. මොනවා හරි ආරංචි වෙලාද දන්නේ නැහැ. ඉම්රාන් ඛාන් වගේ එතනට යන්න සැලසුම. මම මේ පාරනම් බෙල්ල දෙන්න හරි යනවා රටට. කවුද ටීම් එක ඔබට අවශ්‍ය මට මම මහේල ජයවර්ධනට කතා කරලා කියනවා ගන්න කණ්ඩායම අරගෙන කරන්න. ඒයිද මේ අර්ජුන කිව්වේ? ඒක තමයි බලමු. අපි දෙන්න එපා ඒගොල්ලන්ට අවස්ථාව. මැච් බලනවාද ඔබද මේ දවස්වල? බැන බැන බලනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වැඩිම පරාජය ලාපු කණ්ඩායම වර්ෂයේ පාසල් ක්‍රිකට් එක නැත්තරම් මෙදි කරලා තියෙනවා. අලුත් තියරේ කනුව ඒගොල්ල එච්චර සුදුසු නැහැ කියලා ඒක. තරුණ ක්‍රීඩකයෝට විතරක් ක්‍රීඩා කරන්න බෑ චම්මුදිට. මාලින්ග කියලා තිබුණනේ. මේ කිලෝමීටර් දෙකක් අල්ලගෙන ෆිට්නස් එකක් කියලා. සාමාන්‍ය බඩ තියෙනවා. ඔක ප්‍රශ්නයක් වුණාද? බම්බල පිටියට ඇවිල්ලා ඇතුළට හැරෝල යනකොට පාර මිනිස්සු කෑ ගන්නවා, පුඩි ගන්නවා. ඔබ මුලින්ම ගහන්නේ කාය කමුල්ටද? කිසිම මූඩියක් ඕනේ නැහැ. මට ඉන්න ලංගාවෙ ඉන්න හොඳම ටිකක් මම ගන්න. ඔබ කණ්ඩායම හදනවනේ? මම දන්නවා මේක වෙන්න අර්ජුන රන්තුකට කවදාත් එන්න දෙන්නෙත් නැහැ. මම බලෙන් එන්නෙත් නැහැ. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායකයා අපි මීට පෙරත් මාස කිහිපයකට පෙර ඔහු හමු වුණා නැවතත් අපි අර්ජුන රණතුංග මහතා සමග අර්ජුන අයියා නිකමට අපි මෙහෙම හිතමු අපි ඔබව හමු වෙන්න ඉන්නේ මොකක් හරි ඇත්තටම ප්‍රශ්නයක් ආවම නැත්නම් අර්ජුන මතක් අමතක වෙන්න චරිතයක් නෙමෙයි ජීවිතේ අපි හිතමු මොහතකට මේ සිද්ධියට බලපාපු නිරෝෂන් දික්වැල්ල ධනුෂ් ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්ගේ සිද්ධිය වූ ක්‍රිකට් තරඟයේ කණ්ඩායමේ නායකයා ඔබ කියලා මොහතකට ඔබ හිටියේ කාමරයේ ඇතුලේ වෙලාව රාත්‍රී 11:30යි ඔබ උදේ අවදි වෙනවා තරඟ තුනක් පැරදිලා එතකොට ඔබේ සෝෂල් මීඩියා එකේ ඔබට මේ වීඩියෝ එක දකින්න හම්බ වෙනවා ඔබේ කණ්ඩායමේ 3 දෙනෙක් මේ ඔබ නැගිටලා බලනකොට සෝෂල් මීඩියා ඒ 96ත් එක හිතන්න එපා දැන් බලනවා ඔබ දකින්නේ මේ වීඩියෝ එකේ විදිහ විතරයි වෙන විදියකින් නෑ අපි දකින්නෙත් ඒ විදියට ඔබ කණ්ඩායමේ නායකයා විදියට මේ වීඩියෝ එක දැක්ක ගමන් මොනවා හිතෙයිද මොනවා කරයිද එක්වරම මල්ලි මෙහෙම මම ඇත්තටම කියනවා නම් මගේ ටීම් එකේ හිටියා නම් කවදාවත් ඔයගොල්ලෝ ඔය දේ කරන්නේ නෑ ඒක ගැන සාතිකයක් දෙන්න පුළුවන් ඒක මට මොකද ඔయిత වඩා දරදඬු යක්ෂ වගේ කොළුව හිටියා මාත් එක්ක හැබැයි ක්‍රිකට් ගහනකොට මාත් එක්ක ඒගොල්ලෝ දන්නවා මම ක්‍රිකට් ගහන්නේ කොහොමද කියලා. ඒ ළමයිවත් මම ඒ තත්ත්වයට ගෙනාවා. ඒ තත්ත්වයට ළමයි යන්නේ ඒගොල්ලන්ව හරි විදියට බලපු නැති හින්දා. ඒගොල්ලන් වැරදි කරපුවාම ඒ වැරදි කාලේ අඩු කරා, දඬුවම හරියට දුන්නේ නැහැ. ඒගොල්ලන්ව රීහැබිලිටේට් කරන්නේ නැහැ. මානසික දොස්තරවරු ඉන්නවා ඒගොල්ලන්ට කතා කරවන්න ඕනේ. මල්ලී අපි අමතක කරන්න බෑ මේ රටේ මේ දුප්පත් ගමෙන් එන කොල්ලෝ. හොඳේ මේගොල්ලන්ගේ පවුල් පසුබිමක දියා බලන්න. ඒ අම්මලා තාත්තලා අමාරුවෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට සමහරවිට මේ මුදල ආපුවාම මේවා ඔරොත්තු දෙන්නේ. දරා ගන්න බැහැ. දරා ගන්න අමාරුයි. ඊළඟට ඒගොල්ලෝ කොළඹට ආපුවාම මේ කොළඹ තියෙන අමුතු විස්තරණ මේ සමාජ කලාවිදයක්. ඉතින් ඒකට වැටුණාම මේගොල්ලෝ හිතනවා මේක තමයි හරි දේ කියලා. මේ නරක ළමයි වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මම දකින්නේ මම තාත්තා කෙනෙක්. මම දන්නවා මගේ දරුවෙක් වරදක් කරපුවාම අපි ගහලා හරි හදා ගන්න හදන්නේ. අපිට මේ ක්‍රීඩකයෝ කියන එක දක්ෂ ක්‍රීඩකයෝ හැමතැනම නෑ. මම ওই ක්‍රීඩකයෝ තුන්දෙනාම දැකලා තියෙනවා. ඒ ක්‍රීඩකයන් තුන්දෙනාගෙම හැමෝම වැඩිමම ඉන්න කුසල් මෙන්ඩිස් කියන ක්‍රීඩකයාව මම දකින හරිම දක්ෂතාවයක් තියෙන දරුවෙක්. එතකොට මම කල්පනා කරන්න ඕනේ මම කොහොමද මේ ළමයා පරිස්සම් කරගන්නේ කියලා. ඔය අපේ මගේ 96 කණ්ඩායමේ තීටි ඉස්සෙල්ලත් හිටියා ඔය වගේ නරක අය. හැබැයි ඒගොල්ලන්ට අපි තීරුම් කළ දුන්නාම මේකේ වැදගත්කම ඔය තත් වෙන්නේ නැහැ. ඔබේ කාලෙත් මෙවැනි සිදුවීම් පිළිබඳව කිසියම් ආකාරයක කණ්ඩායම ඇතුලේ මේ තරම් බරපතල සිදුවීම් වර්තා වුණාද? නෑ මේක වෙලා තියෙන්නේ අපේ මම එන්න කණ්ඩායකත්වයට එන්න ඉස්සෙල්ලා අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කනිෂ්ඨ ක්‍රීඩකයෝ එළියට යන දේවල් තියෙනවා. මම මේක දැක්කා. හැබැයි මම
රංජන් මඩුගල්ලගේ නියෝජ්‍ය උපනායකය වෙනකොට මම මේ ළමයින්ට කියලා දුන්න දේවල් මට රංජන් මඩුගල්ල දේවල් කියලා දීලා තියෙනවා මට පොඩි එකෙක් හැටියට මම රංජන් ඉස්සර තිබුණ එක හොඳ දෙයක් තිබුණා අපි කාමරේ දෙන්නෙක් ඉන්නවා ජේෂ්ඨය කනිෂ්ඨය එතකොට ජේෂ්ඨය හැම වෙලේම කනිෂ්ඨයන් හදුවා දැන් මගේ කාලෙත් ඔය රොෂාන් හෂාන් අසංග ගුරුසිංහ අරවින්ද මේගොල්ලෝ ජේෂ්ඨයම කන්ට්‍රෝල් කරගෙන හිටියා ඒගොල්ලන්ට උගන්වන්න ඒගොල්ලන් එක් කියනවා අප මම ඇත්තම කියන සමහර අපේ ක්‍රීඩකෝ පිට ගියාම නයිට් ක්ලබ් වලට අපේ තරුණ ආයම ගෙනහිලා පෙන්නලා දීලා තියෙනවා ඒකේ වෙන හොඳ නරක දෙකම තේරුම් කරලා දෙනවා ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ මොකද්ද මේකේ ඇත්ත තත්ති කියලා ඒ වගේම අපි හැම වෙලෙම පෙන්නපු දෙයක් තමයි ලැජ්ජාව කියන එක අපි මිලියන 20ක් නියෝජනය කරන රටක අපි 11 දෙනෙක්ද 15 දෙනෙක්ගෙන් වෙන කාර්ය අපිට විශ්ල කරන්න බැරි නම් අපි එතනට යන්න හොඳ නැහැ एक इतकोट इसर तीन आपने सामहार दस मैच पै बाग अपेट मंगोक दख तरण एक्कीन एक्टेट मम्मी दख ज्येष्ठ एक्टेट अब मैं नायक गिट पास मन लज्जा की अंगे लेवल ड्रिंक एक हरी सिगरेट बोनवाकल क्लब अनवाकल मे वे दीवा एक खाली सामान विनवा सिद्ध उठा अब मम दाने सिगरेट बोनवाद बोने वो विधिया बोने नै बोनवाना युवत सामान्योल्ला तिबुना बोन विधिया एक खाले सोशल मीडिया हिंद समान लाट अब मम दाने पार वाले अभी ओविधिया हेसुना के මමත් ගිහිල්ලා තියෙනවා එළියට අපිත් යනවා අපි මට මතක මත ඔයගොල්ලන්ට මතක රංජන් මඩුගල්ලට අර සුද්දෙක් නහයට ගහපු වෙලේ මම සිදත් අශාන්ත රංජන් අපි ඇවිදගෙන යනවා කණ්ඩ යනවා අපිට ඒ දවස්වල සල්ලි තිබුණ නැහැ අපිට දෙන ගාණෙන් අපිට හෝටලේ කන්න බෑ මදි මදි අපිට රෙදි හොද ගන්න බෑ ඉතින් අපි යන්න ඕනේ පොඩි කඩයක් බලලා පොඩි බනිස් ගෙඩියක් හරි මොනවා හරි කාලා තමයි ඉන්නේ එක්ක බත් එකක් ගන්නවා ගිහිල්ලා ඊට පස්සේ අපි හුඟක්ම කරේ අපේ ළමයිව අඳුරල දුන්න අපි දන්න අපේ යාළුවන්ට ඒක බලා ගන්න කියලා බලා ගන්න කියලා ඒ කියන්නේ අපි එංගලන්තයට යනකොට එංගලන්තේ හිටිය ලංකාවේ කට්ටිය ඇවිල්ලා අපිට උදව් කරනවා උදව් කරනවා කියන්නේ කැම්ප පැකට් එකක් ඒ දවස්වල 84 යනකොට ඒ බත් පැකට් එකක් ගෙනල්ලා දෙනවා කියන්නේ නිකන් අර මොකද්ද දැක්ක වගේ අපිට අපිට නැත්තම් සීතල කරපු කැම දෙන්නේ ලෝලු තම්බලා දෙන්නේ අපිට ඕක කාලා පුරුදු නැහැ ඉතින් දවල්ටත් කැම ගෙනපෝ හිටප වෙනම පවුල් හිටිය අපිට ගෙනත් දෙන්න ඉතින් ඒගොල්ලන්ම අපි දරුණයට ඇඳුරක දුන්නේ ඉදිරියට යන්න ඉතින් ඒ ඒ සංස්කෘතියක අපි හැදුනේ දැන් අද දැන් මේ ළමයින්ට එහෙම ප්‍රශ්නයක් නැ මේ 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 කොරෝනා ප්‍රශ්නයත් එක්ක බබල් එකේ හැමදේම ඇතුළේ තියෙනවා ඒගොල්ලන්ට එළියට යන්න අවශ්‍යතාවයක් තිබුණ නැහැ හැබැයි අපි ඒක හරියට තේරුම් කරලා දුන්නාද ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච අක්‍රගන්නම නායකයා වශයෙන් මේ ක්‍රීඩකයෝ දුන් දෙනාගේ මේ සිදුවීම සහ මීට පෙර සිදුවීම් වාර්තා වෙලා තියෙනවා ඔකේව හරි වෙලාවට පියවර ගත්තේ නැහැ ඒක තමයි ප්‍රශ්නේ මේ සිදුවීම ලංකාවේ හිටපු දැඩිම පාලකෙක් වශයෙන් නායකෙක් වශයෙන් ඔබ දකින්නේ කොහොමද සුළු සිදුවීමක්ද මහ සිදුවීමක්ද මොකක්ද මෙහෙමයි මම ද මම මේ තුන්දෙනාටම මම ළඟ හිටියන ඔය දේ අර පළවෙනි ප්‍රශ්නට මම උත්තර දුන්නා නම් වෙන්නේ මම දන්න අනිවාර්යම වෙන්නේ එහෙම වුණා ගේම කොහොමද වුණා නම් සමාලලට මම ඒගොල්ලන්ගේ මූණේ කොච්චර ලස්සනද කියන එකත් මම දන්නවා එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඒක ගහනවද කඹුලට පාලා? ඒක තේරුම් ගන්න ඕනේ අත ගහනවද ගහනවද කියන එක මම ඔයගොල්ලෝ දන්නවනේ මම කරටක් දාලා hina වෙලා කතා කරනකොට කියන දේවල්. ඔව්. මොකද මේ ළමයි පිට ළමයි නෙමෙයි අපේ දරුවෝනේ. ඔයා ඔයාගේ දරුවෙක්ට ඔයා ගෙයින් එළියට දාලා තල්ලු කරන්නේ නැහැ. ඔයාගේ දරුවට මොකද කරන්නේ? ගහලා හරි හදා ගන්නවා. අපේ අම්මලා තාත්තලා අපේ ටීචර්ලා අපිට ගැහුවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ අර්ජුන රණතුංගට ටීම් එකේ තිබුණ කන්ට්‍රෝල් එක ඉන් පස්සේ ආපු බොහෝ අයට කන්ට්‍රෝල් එක ටීම් එකේ නැහැ. ඉතින් මොකද කරන්නේ ඒකට? ඔබේ පෞරුෂත්වය හැමෝටම නැහැ. නැහැ ඒ වුණාට ඒක කරගන්න දැනගන්න ඕන නායකයෝ හැබැයි නැහැ කියන්නත් බෑ මම දන්නවා සනජ්ජාසුරු ඉන්න කාලේ යාට කන්ට්‍රෝල් එකක් තිබ්බා මාවන්ට තිබුණා මහේලලට තිබුණා සංගලට තිබුණා මම දන්නේ හිටියේ දිල්ෂාන්ටත් තිබුණා නමුත් එතනින් පස්සේ මේ ප්‍රශ්නය ආවේ එතනින් පස්සේ අපි නායකයෙක් හැදුවද නැහැ අපි කවදාවත් නායකයෙක් හැදුවේ නැහැ නායකයෙක් හැදෙන්න දුන්නේ නැහැ මෙන්න මේක අපි අමතක කරන දෙයක් අපි කවුරුත් අමතක කරන දෙයක් ඩොලිප් මෙන්ඩිස් රොයිඩස්ලා රංජන්ඩයි මටයි මේක බාර දුන්නේ රංජන් ටික කාලයක් යනකොට මමයි අරවින්ද රවි රත්නායක අරගෙන දීවා. එතකොට අපි ජේෂ්ඨය හැටියට අපි කාවද හැදුවේ? සනත් මාවන්ලව හැදුවා. එතකොට මාවන්ල සනත්ලට මම එළියට යනකොට කණ්ඩායමේ ලොකු ඉඩසක් නෙමෙයි තිබුණේ. තව ඕනතරම් ක්‍රීඩකයෝ හිටියා මගේ තැනට එන්න. ඒ වගේම ඒ සිස්ටම් එක දිගියා. මාවන් සමත්ලත් හැදුවා. මහේලල සංගල හැදුණා. දිල්ෂාන්ල හැදුණා. හැබැයි ඒගොල්ලෝ එතනට නායකත්වයට ආවට පස්සේ අපි ක්‍රීඩකයෝ හොඳ දක්ෂ ක්‍රීඩකයෙකු වුණාට අපි අනාගතය ගැන සැලසුමක් කරන්නේ නැහැ. මට අඳුනා ප්‍රශ්න තියෙන්නේ ඔබ කිව්වා දැන් ඔබව හැදුවා ඊට පෙර රංජන් මඩුගල්ලල ඔබ ඊට පස්සේ අය හැදුවා.
හැබැයි අනිත් ජේෂ්ඨයෝ විස්රාම ගන්නකොට ඊට පසු පෙළක් හැදුවද නෑ එතන මම හැමදාම කියන දේක් තියෙනවනේ අපේ දක්ෂ ක්‍රීඩකයෝ කොච්චර හිටියත් අපි දක්ෂ කණ්ඩායමක් හැදුණා මම යනකොට මම දක්ෂ කණ්ඩායමක් සමත්ත බාර දීලා ගියේ සමත්ත මේ අහසින් තව 6 දෙනෙක් හද දෙනෙක් ගේන්න තිබුණා එක්කෙනායි ගේන්න තිබුණා අර්ජුන් රන්තුංගව රිප්ලේස් කරන්න ඕනේ අර්ජුන් රන්තුංගව රිප්ලේස් කරන්න අපි ක්‍රීඩකයෝත් හදලා තිබ්බා හැබැයි ලොක් මගේ මොලේ නැති වෙන්න පුළුවන් හැබැයි දක්ෂ ක්‍රීඩකයෝ අපි හැදුවා ඉතින් මේ මේක තමයි පහුගිය කාලේ සිද්ධු වුනේ නැත්තේ. ඒ වැටීමනේ අද අපි වැටලා තියෙන්නේ. බලන්න කොච්චර ලොකු වැටීමක්ද කියලා මේ තත්ත්වයට වැටෙන්න අපි කණ්ඩායමක් හදලා යන්න ඕන. නායකයෙක්ගේ මම දකින්නේ ඒකයි. ලීඩර් කෙනෙක් වුණාම ලීඩර් හිතන්නේ කණ්ඩායම ගැන අනාගතය ගැනයි. නායකයෝ හිතන්නේ අද ගැනයි මම ගැනයි. මම නායකයෝ ලීඩර්ස්ලා දෙන්න වෙනස් කරන්න එහෙම. මම ඒකයි හැම වෙලේම මම 96 වෝල් කප් එක දිනලා ඇවිල්ලා මම මහේල ජයවර්ධනව නම්බර 5ට දාලා මං 6ට ගියා. ඇයි චමුදිට මං යන්නේ? මම මේ ලෝකෙ දිනපු මනුස්සය. මොකද මම දැනගත්ත මං අවුරුදු 3 4ක් යනකොට සමාහලට 99 න් පස්සේ මං එළියට ඇයි. එතකොට කවුරු හරි මේක ගෙනියන්න ඕනි කියලා. දැන් මහේල දක්ෂ නැත්තම් කවදාවත් මහේලව ගෙනලා 6 නම්බර 5 දෙන්නේ නැහැ. මහේල දක්ෂ හිඳ මං ගෙනලා දැම්මේ. ඒ කියන්නේ අද ක්‍රිකට් ගහන්නේ රට වෙනුවෙන්ද සල්ලි වලටද? අද ක්‍රිකට් ගහන්නේ සල්ලි වලටයි තමන්ගේ වාර්තා වලටයි. එච්චරයි. මේක බෝ කරපු ලෙඩක්. හැබැයි මම මොතනින් දෝක වෙනස් වෙන්න පටන් ගත්තා. ඕක 2015 ඉඳලා වෙච්ච දෙයක්. 2015 මිනිස්සු යනකොට මේක හදලා ගියේ නැහැ. මම ඒක ඒ ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩක වෙන්න පුළුවන් මාත් එක තරහ වේ. නමුත් ඇත්ත කතාව අපි බලන්න ඉතිහාසයට කියලා. ඔබ කැමතිද නම් කරන්න? නෑ මට කියත හැකි අද ඇත්තටම බලපුවම මහේල සංගකාරල මම රටේ හිටපු දක්ෂම ක්‍රීඩකයෝ. ඒගොල්ලෝ අනාගතයක් හදලාද ගියේ? නායකයෙක් හදලාද ගියේ? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මැද්දේ පිටිකරුවන් බැට් කරේවද? ඇයි අර්ජුන රන්තුංග මොකද මේ වෝල් කප් එක දිනලා පල්ලාට යන්නේ? මං රිටයර් වෙනකොට මම චමුදිත්‍ර මම නම්බර 7ට ගියා. මොකද සනත් ඇවිල්ලා මට කිව්වා අයියා අයියා නම්බර 7ට ගියෝ මට තරුණ ක්‍රීඩකයෙක්ව මැදට දාගත්තා කියලා. මම පකිස්තානෙ ගිහින් ඇඟිල්ල කැඩලා ගහනකොට ඇයි මම ගිහින් ඇඟිල්ල කඩාගෙන ගහන්නේ? මම ඉබෙලි මාව අයින් කරලා කනායකත්වයෙන් මට gedare ඉන්න තිබ නැහැ. මම හැමදාම ගෙව රටට. මම ක්‍රීඩක හැදුව රටට ගහන. ඔය සනත්ලා මාවන්ලා ඔය ඔක්කොම මං හැදුවේ. ඉතින් ඔබ අසාර්ථකයිනේ. ඔබ අනිත් අය හැදුව ඔබට බැරුණානේ මහේල සංගක්කාර රට වෙනුවෙන් ඉදන ලීඩර් කෙනෙක් විදිහට හදාගන්න බැරි වුණානේ අර්ජුන අයියා ඔබට. මෙහෙම චම්ප වෙනවාද ඒ ගැන? මම මෙහෙම මම ඒ ගැන හරකණි කාටු වෙනවා. මොකද සංගක්කාර මාත් එක්ක ක්‍රීඩා කරේ නෑ වැඩිය. මහේලව මං ඇත්තටම හදපු කෙනෙක්. මං කනගාටු වෙනවා ඇත්තටම ඒ ගැන. මම එකපාර සනජයසූරියටකින් අහුවා. ඇයි ඔයා තෙරුම් කමිටුවේ සභාපතිවරයා හැටියට මේ ක්‍රීඩකයන්ව පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරන්න. තරුණ ක්‍රීඩකයෝ මැද්දට ගියෙන්. ඒක කර සමත්‍රේක කරන්න බැරි වුණා. දැන් මම දැන් අපි අරවින්දට කිව්වොත් ඊළඟ තරගයේ අපි දෙකම දීලා තියෙනවා නෝ ගහන්න ඕනේ නැහැ කියලා එයා ගහන්නේ නැහැ මම තරගාවලිය වල මුල තරඟ දෙක දෙන්නම් මං ඊළඟ තරඟ ගහන්න සනත් කැප්ටන් කරනවා මේ ගැහුවේ නැතුනම් මට ආශාන්ත ඩිමෙල් එක වරක කිව්වා සමහර ක්‍රීඩකයන් එහෙම රික්වෙස්ට් කරන්න බෑ ඒගොල්ලෝ අහනවා එතකොට අපේ රෙකෝඩ්ස් වලට මොකද වෙන්නේ කියලා අන්න එතන තමයි අපි කරගත්ත විනාශය මට බැරි අපිට බැරි වුණ අලුත් අය රිප්ලේස් කරගන්න ඒගොල්ලෝ අහනවා මොකද්ද මේක ප්‍රශ්නේ අපිට අමාරු මැච් දෙනවා අපිට ලේසි මැච් දෙන්නේ එතකොට අපි රෙකෝඩ්ස් කරන්නේ නැද්ද කියලා අහනවා චමුදිත මේ රෙකෝඩ් ගහන්න මිනිස්සු ආවට පස්සේ තමයි මේ ක්‍රිකට් විනාශ වුනේ මම මේ අද මේක කවදාවත් කියලා නැතුව ඇති. හැබැයි මම කියනවා මේගොල්ලෝ තමන්ගේ රෙකෝඩ්ස් වල වඩා රටගෙන හිතලා හැදුවනම් අද අපිට මේ තත් වෙන්නේ නැහැ. අපි නායකයෝ හැදුවනම් අපිට මේ තත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන දෙයක් මට කියන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම ගැහුවේ රටට. මට වார்த்தාවක් නැහැ. මට 104යි තියෙන්නේ. ටෙස්ට් 104යි. වන් ඩේ 104. හැබැයි මම ඔක්කොටම වඩා මැද්දිනෝලා තියෙනවා. මම මැච් වෙනස් කරලා තියෙනවා. මාව ලෝකේ ජවෙඩ් මියන්ඩර් ළඟට තනි දින තරඟ වෙනස් කරන මමයි ජවෙඩ් මියන්ඩාඩුයි තමයි කියලා ලෝකෙ පිළිගත්තේ. ඊට වඩා දෙයක් ඕනේ නැහැ. මම තරඟ දෙILLා තියෙනවා. වෝල්ඩ් කප් එකක් දිනවල තියෙනවා. ටීම් එකක් හදලා මම යනකොට ගියා. අදත් ක්‍රිකට් ප්‍රශ්නයක් ආපම වෙන කවුද කතා කරන්නේ? එක්කෙනෙක්වත් එලියට ඇවිල්ලා කතා කරනවද? නැහැ. ඒක හැමෝම ඉන්න උපදේශකවරු ඉන්නවා. මේ කොමිටි තියෙනවා. එක්කෙනෙක්වත් එලියට කතා කරනවද? ඇයි මම හැමදාම මේ ජනප්‍රිය නැති වෙන්නේ? මේක දැන් මම මෙව කිව්වහම මං ඊයේ පෙරේදාත් මං කතා කරනකොට මං ඇමතිවරයට දොස් කියනවා. ඒක මගේ හැටි. එතකොට ආණ්ඩුවේට සහයෝගය දෙන අය මට කුණුවරුවෙන් බයිනවා. මේක දේශපාලන පැත්තෙන් බලන්න එපා චමුදිත. මේක බලන්න ක්‍රිකට් පැත්තෙන්. ක්‍රීඩා ඇමතිවරයා අපි බලාපොරොත්තු වුණා ලොකු දෙයක් කරයි කියලා. කරේ නැහැනේ. එතකොට මම කියනවා එයා ෆේල් කියලා. ඔබ කියනවා පැහැදිලිව ක්‍රීඩා ඇමතිවරයා ෆේල්. මේ ලොකු ටයිම් බිග් ටයිම් ෆේල්. පොඩි තරමකට නෙමෙයි. මොනවද දැන් බලන්න. ඔබ ජජ් කරන කල් වැඩි නෑ. නෑ අවුරුද්දක් යනකම් මොනවද ක්‍රිකට් වලට කරලා තියෙන්නේ? වෙන ඕනේ නෑ. කෝප් කමිටු වල අද ඉන්නවා චරිත හේරත් මහත්තයා. ඒ කෝප් කමිටුවේ වාර්තාව මම බලනකොට මගේ ඇඟ දාඩිය දානවා මෙච්චර වැරදි වෙලා තියෙනවද කියලා.
ඇයි තම අද නාමල් රාජපක්ෂ ඇමතුමාගේ ආණ්ඩුවක් තියෙන්නේ කෝප් එකේ ඒ තියෙන වර්තාවල් ටික ගෙනලා ඒගොල්ලන්ට දඬුවම් දෙන්න හදනවා මේ ක්‍රීඩකයෝ තුන් දෙනාට දඬුවම් දෙනවා කියනවා හරි ක්‍රීඩකයන් අතෝ ක්‍රිකට් ගහන්න දාදන්නේ දැන් අපි අපි තීරුම් ගන්න ඕනේ චමුදිත මේක පොඩි රටක් මේක ඉන්දියාව නෙමෙයි මේක ඉංගලන්තෙත් නෙමෙයි මේක පොඩි රටක් ක්‍රීඩකයෝ ගමෙන් එන්නේ ඒ එන ගමෙන් එන ළමයි ටික අපි හරි විදිහට පරිස්සම් කරගෙන හැදුවේ නැත්තම් අපි මේ අපි දෙන්න බෙල්ල මම ඒ වගේම යනවා පස්සට අපි පාසල් ක්‍රිකට් පද්ධතියට මොකද කරේ මම දැන් 2020 ඉඳලා මගේ ඉතිහාසය මම කියන්න මම මේව කිව්වා මම මේව අඬාන්න කිව්වා මේක කරන්න දෙන්න එපා කියලා ඔබ හිතන්නේ මේ මේ අවසන් මේ මෑතක ඇති වෙච්ච සිදුවීම එංගලන්තේ මේ ක්‍රීඩක තුන් දෙනාගේ මේ මේ සිද්ධියම නෙමෙයි මම ලඝු කරන්නේ මෙතෙන්ට කවුද වක් කියන්න අවශ්‍ය කෙලින්ම කවුද වක් කියන්න අවශ්‍ය පරිපාලනය බෝඩ් එකද ක්‍රිකට් බෝඩ් එක 2000 මම කියනවා 2015 ඉඳලා අද වෙනකන් හිටපු ක්‍රිකට් බෝඩ් එක සෑහෙන දුරට මේකට වක් කියන්න හැබැයි මම මේ මේ දවස් දෙකකට කලින් ජේෂ්ඨක එක කතා කළා ඔවුන් කියනවා දැන් අපිට කරන්න දෙයක් නැහැ දැන් දාලා දෙනවා ටෙක්නිකල් කමිටි එකක් අරවින්ද ද සිල්වර් රොෂාන් මහනා මුරලිදෙරන් අතර කණ්ඩායමක් එක්ක දැන් අපිට තියෙන්නේ ඒගොල්ල ප්‍රපෝස් කරන එකට සල්ලි දෙන්න විතරයි ඒගොල්ල කියනවා මෙයා ගේන්න ඕනේ යාට මෙච්චරයක් මේක දෙන්න ඕනේ දැන් අපිට මොකුත් බලින්න එපා කියලා මොකද ඔබ කියන්නේ ඇයි එහෙමනම් ක්‍රිකට් පරිපාලනයක් ඕනේ ඔන්න හොඳම දේ ඒගොල්ලෝ එහෙම කියනවා නම් අතුරුපාලක මණ්ඩලයක් දාන්නකෝ එතකොට ව්‍යවස්ථා වෙනස් කරන්න මේ මේ මෙතන තියන්නේ චමුදිත මේ ක්‍රිකට් ඉතිහාසයේ කියන එකේ ඉඳලා ගාමිණී දිසානායක මහත්තයලගේ ඉඳලා බලනකොට ඒගොල්ලන්ට මුදල් තිබුණ නැහැ මේ 96න් පස්සේ මුදල් එන්න ගත්තා අනවශ්‍ය පුද්ගල වෙන්න ගත්තා මෙතන අද හොයලා බලන්න ඕගොල්ලෝ හොයලා මේක කරන්න මේ රට වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනේ ඉන්න පළාත්වල ඉන්න සභාපතිවරු දිස්ත්‍රික්කවල ඉන්න සභාපතිවරු ඔක්කොම කොළඹයි ඒගොල්ලෝ එක කාලයකට යනවා ගාල්ලට එක කාලයකට යනවා පුත්තලමට තව කාලයකට යනවා කුරුණෑගලට මේ මේ සිස්ටම් එකම කට්ටිය නම් කීයක් තියෙනවා මං 2015 ඉඳලා අද වෙනකන් ක්‍රිකට් පරිපාලනේ ඡන්ද තියෙන නම් ටික බලන්න ඔය ඔක්කොම තමයි ක්‍රිකට් බෝඩ් එකේ හැසිරෙන්නේ ඒ කියන්නේ එක තියෙන මාෆියා එකක් වගේ ඒකනේ මං කියන්නේ ඔය නාමල් රාජපක්ෂට හෙට ඇවිල්ලා ක්‍රිකට් බෝඩ් එක ඉල්ලන්න කියන්නේ ඉල්ලන්න බෑ නාමල් රාජපක්ෂ නෙමෙයි ගෝඨාභය රාජපක්ෂටත් බෑ මහින්ද රාජපක්ෂටත් බෑ ඒ සිස්ටම් එක හැදලා තියෙන්නේ හැබැයි ඒක මම මම ඇත්තටම ලොකු විශ්වාසයක් තිබුණා නාමල් රාජපක්ෂ මහත්තයා කරයි කියලා බලයක්නේ මේ මේ බලේ කාටවත් ආවේ නැහැනේ තාත්තා අගමැතිතුමා ජනාධිපතිතුමා බාප්පා තව කවුද ඉල්ලන්නේ තව කවුද ඕනේ යාට අත ගහන්න එන්නේ නැහැනේ හරි දේ කරනවනම් මම අද හිතනවා මම පෞද්ගලිකව අද හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ වෙන දේවල් වලට කැමති නැතුව ඇති අර්ජුන අයියා ඔබ ඔය කුටියේ වාඩිලා මම මෙතන වාඩිලා ඔබ අවසන් වතාවට කිව්වා මට හරි කෙනෙක් දෙනවා නම් මම කතා කරනවා මහලෙන්න මම නම් කීපයක් කිව්වා ඔබට ඉන්පස්සේ කවුරු හරි කතා කළාද අද වෙනකම් මට කවුරුත් මට කතා කරන්න කැමති නැහැ ඒ මොකද්ද මේ අර්ජුනත් එක්ක තියෙන ප්‍රශ්නේ අර්ජුන රණතුංග කියන නමට හුඟ දෙනෙ බයයි ඒක මේ ක්‍රීඩා බයක් නෙමෙයි එහෙනම් මොකද්ද දේශපාලන බයයි අහහ මොකද ඉතින් ඔබ ශ්‍රී ලංකා කාරයෙක් නේ තාත්තා නෑ ශ්‍රී ලංකා මෙතන ශ්‍රී ලංකා UNP එකක් නෙමෙයි මෙතන ඔබ UNP එකේ ඉන්න පුළුවන් වෙනම කතාවක් නම මම කියන්නේ වෙනම කතාවක් අර්ජුන රන්තුංගට මේ බය කියන එක තියෙන්නේ දේශපාලන බය කවදා හරි ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයිද දන්නේ නැහැ කියලා ඉතින් මට තියෙන මේ ඉම්රාන් ඛාන් මෙනික මේ මේ කැසිල්ලක් නෙමෙයි මට ඉම්රාන් ඛාන් කෙනෙක් වෙන්න ඕන මට වෙන්න පුළුවන් හැබැයි මට ඒක නෙමෙයි මගේ දක්පති වෙන්නේ මම දේශපාලනය කරනකොටත් හරි දේ කරේ මම හොරගම් කරන්න දුන්න ආයතන සුද්ධ කරා අමාත්‍යංශ හොඳට දීවා ඔබත් ඉතින් ෂුවර් නෑනේ මොන හරි ආරංචි වෙලාද දන්නේ ඉම්රාන් ඛාන් වගේ එතනට යන්න සැලසුමක් තියනවා කියලානේ දැන් නම් නොතියෙන්න බැරි කමකුත් නෑනේ චමිත දැන් ඒක කරයි කියලා ප්‍රශ්නකුත් නෑ අනිවාර්යෙන් මේ රටේ මිනිස්සුන්ට ඕනේ නම් ඒක දැන් හැමෝම එපයි කියලා තියෙන්නේ දැන් මම පෙරදුනාට පස්සේ මම දේශපාලනේ කතා කරන්නේ නෑනේ චමිත මම පැත්තකට වෙලා හිටියන්නේ මට පුළුවන් දද මේ සාකච්ඡාවත් වටේකින් අවසන් කරලා යන්න 20-24 අපේක්ෂකයන් සමග සාකච්ඡා කරලා ගියේ කියලා සමහරකට කියන්න පුළුවන් මට ඒ අවස්ථාව ලැබුණා මම මේ පාරනම් බෙල්ල දෙන්න හරි යනවා රට දැන් මම මේ ක්‍රීඩාවෙන් එළියට ගිහලා මම බෙල්ල දෙන්න එනවා මම මෙච්චර කාල බෙල්ල දෙන්න ආවේ නැ වෙන මොකුත් හින්දා නෙමෙයි මං හිතුවා මම එහෙමම ඕනේ නැ ඕන තරම් නායකයෙක් ඉන්නවා කියලා මට අද පේන මේ රටේ කිසිම නායකයෙක් නැහැ කියලා රටට ආදරය කරලා රට හදන්න එන්න අර්ජුන අය මට කෙලිම උත්තරයක් දෙන්න හෙට ඔබට බාර දෙනවා ක්‍රිකට් මම ඇඟිලි ගහන්නේ අර්ජුන කියලා කියමින් වා ඕන විදිහට ඔමේ කරගන්න වා වාගේ ටීම් එක දාගෙන කරගන්න ඔබ මේ ක්‍රිකට් හදනවද මට මාස 6ක් යෝනි හැබැයි මම තීරණ ගන්නවා ඇඟිලි ගන්න බෑ කවුරු? අඟල ඇඟිලි ගන්න බෑ. මම ක්‍රීඩා අමාත්‍යතුමාට උත්තර දෙනවා. මොකද යානේ ඒක පාලනය කරන්නේ. කී දෙනෙක් ඔබට අවශ්‍යද? කවුද ටීම් එක ඔබට අවශ්‍ය මේක? මට හොඳ ක්‍රීඩකයෙක් දෙන්නෙක් ඕනේ. මම මගේ ඔළුවේ තියෙනවා. සනත් ලෙන්ඩ් ඕනේ. අරවින්දල ඉන්න ඕනේ. ඒ වගේම මට කෝච්චස් මම දැන් කියනවා මම මහල ජවර්ධනට කතා කරලා කියනවා
ගන්න කණ්ඩායම අරගෙන කරන්න. ඔයාට බොම්බේ බොම්බේ කරන්න පුළුවන් නම් ඇයි ලංකාවට ඇවිල්ලා කරන්න? ඒයිද එහෙම අර්ජුන කිව්වේ. ඒක දන්නේ. එතකොට අපි ලංකාවේ මිනිස්සුන්ට තේරෙනවනේ. සංගකාරට ඇවිල්ලා කියන ඇවිල්ලා ටිකට් බෝඩ් එකේ චීෆ් එක්සිකියුටිව්. ඒ අර්ජුන අයියා කතා කළාන්ට ඔයා. අපි ඒක බලමු. අපි දෙන්නෙපා ඒගොල්ලන්ට අවස්ථාවක්. දැන් අපි මේක කියවන විතරනේ. එතකොට ඔය චමින්ද වාස්ත කොච්චර ප්‍රශ්න ඇති කරාද චමදිත? අන්තිමටම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ දොර ඇරියේ නැහැ ළමයට ගිහින් කතා කරන්න. ඒ ළමයා ටීවී මං හිතනවා කාත් එක්ක හරි කිව්වා. ඒ මේ රට නියෝජනය කරපු ටෙස්ට්මන් 100ක් ගහපු එක්කෙනෙක්ට දොර ඇරෙන්න බැරි ක්‍රීඩා සභාව මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිලා කොහොමද මේක දුවන්නේ? අද මොකද්ද අද මේ සංචාරයේ අපේ එකම ජයග්‍රහණය මොකද්ද? අප වේග පන්දු යවන බලැණිය හැදුවා. මම කියන්නේ ඒක දවසින් හැදුවේ නැහැ. ඉන්න කෝචස්ලා හැදුවා. හැබැයි චමින්ද වාස් ඇවිල්ලා කේක් එකේ අයිසින් ටික දාලා දුන්නා. ඔය ලංකාවේ ඕන තරම් ඉන්නවා. සනත් ජයසූරිය ඉන්නකොට තේරුම් කමිටියේ සභාපති සනත් මන් දන්නවා. සනත් ජයසූරිය උදේ ෆිට්නස් බලන්න යනවා. ඒකට කැමති නැහැ කට්ටිය. අසංග ගුරුසින් ඉන්නකොට තදට හිටියා. අසංග තදයි. හරි සරයි. එහෙම කල්මනාකාරවරෙක් ඕනේ නැහැ. මේකට ඕනේ. ඒකට එවට කැමති නැහැ. නැහැ. ඒකට ක්‍රිකට් පාලක මණ්ඩලෙ කැමතිද නැහැ. ක්‍රීඩකයෝ කැමතිද නැහැ. දැන් මම ඉන්න කාලේ අබු ෆුවඩ්ලා හිටියා. හරි බයයි චමදිත අපිට එනකොට නැගිටිනව නිකම්. ඒ ඒ ඒ තමයි තිබුණ කන්ට්‍රෝල් එක. හැබැයි අසංගෝ එලව ගත්තා. සනත් වයින් කරගත්තා. මේ ප්‍රතිඵලයන්නේ අද මේගොල්ලන්ට හැම තැනට ක්‍රිකට් පරිපාලනය 2005 පාලනයල ඕනේ දුර්වල පුද්ගලයෝ ටික දාලා. දැන් ඔය අපි ක්‍රීඩකයෝ 3 දෙනා ගැන චුට්ටක් අපි කතා කරමුද? කුසල් මෙන්ඩිස්ව මම දැක්ක ටීවී එකේ. මම හරි ඇත්තට මෙතන මේ ළමයා කවදා හරි ලොකු ගමනක් යන ළමෙක් කියලා. හැබැයි ඒ ළමයා අපි වරදක් වෙලා මම දන්න හැටියට කවුන්සලින් යවන්න හදුවා. කවුන්සලින් ගියේ නැහැ. එතකොට ධනුෂ්ක ගුණතිලකට වරදක් කළා. මාස 6ක දඬුවමක් දීලා මාස 3කින් අයින් කරා. චන්දිමාල් තමයි නායකයා හිටියේ. චන්දිමාල්වත් නායකයෙක්ෙන් අයින් වුණා. මොකද චන්දිමාල් ටිකක් මං වගේ දරුණේ. එයාට තියෙන රටට ගහන්නේ. ඒ ඒ චන්දිමාල්වත් ක්‍රිකට් වලින් නැති කරේ. චන්දිමාල් රටට ගියා. YPL ගියේ නැහැ. එයා කිව්වා මම එංගලන්ත සංචාරයට සැර. එදා ඉඳලා තමයි මේ චන්දිමාල්ගේ ක්‍රිකට් ඉවර කරේ. මේ මේ රටේ ප්‍රේක්ෂකව මේක දැනගන්න ඕනේ. මට චන්දිමාල් එක මේ ආනන්ද කියලා සම්බන්ධයක් නැහැ. හැබැයි මම දැක්කේ දරුවා ලොකු ගමනක් යන්න තිබෙනවා. තිර්මාණිකෙන් දරුවට යන්න තිබෙනවා. හැබැයි ඒගොල්ලන්ට වට කරලා ගැහුවා. මොකද ඒගොල්ලෝ මුදල් වලට ගහපු නැති හින්දා. ඉතින් මෙන්න මේ මේ ඒ කියන්නේ මුදල් වලට ගැහුවේ නැත්නම් ටීම් එකේ ප්‍රගතියක් නැහැ. නැහැ. ඒගොල්ලන්ට ඕන විදිහට අනිත් එක ඒජන්ට්ස්ලා අපි හැමදාම මේ කල්පනා කරුවා. දැන් අද හැමෝටම තේරෙනවා අරවින්ද සිල්වත් මාත් එක්ක කියන මේ මැනේජර්ලා තමයි කන්නේ කියලා. මං ගෝ අරවින්ද මම මේක 2008 ඉඳලා කිව්වේ. චමදිත මං ආයේ මතක් කරන ඉතිහාසය. මම එංගලන්තයට ගිහිල්ලා ඇවිල්ලා ICC ටෝර්නමන්ට් 2008 මම ප්‍රෙසිඩන්ට් මට එංගලන්තයේ ක්‍රිකට් සභාපති මගේ යාළුවා මට කිව්වා වෙස්ට් ඉන්ඩීස්ට සිම්බාබ්වේ ටුවර් එක කැන්සල් වෙනවා. වා කැමතිද මේ ශ්‍රී ලංකා ටීම් එක මම උඩ පැනලා ගත්ත මංගට මංකෝ මට ලෝඩ්ස්ල ටෙස්ට් මැච් එකක් ඕනේ. එතකොට කිව්වා ඒක නම් අමාරු මංකෝ එනම් බෑ. එතකොට ලෝඩ්ස්ල ටෙස්ට් මැච් එකයි තව ටෙස්ට් මැච් දෙකයි 1 ඩේස් පහකුයි. මං උඩවර එක පුදුම සන්තෝෂකෙන් මං ලංකාවට ආවා. මං ලංකාවට ඇවිල්ලා මේක ලෑස්ති කරනකොට කට්ටියක් ඇවිල්ලා කිව්වා IPL ගහන්න ඕනේ. මංකෝ මේක කරන්න එපා. හැබැයි මං එක දෙයක් කියන්න ඕනේ. මේකත් මම වැඩි එලිය කියලා නෑ. ඔය කල්පනාකාරවරෙක් තමයි ඔක හිටියේ. ඔය චාලි ඔස්ටින් කියන කල්පනාකාරවරයා මේක යට හිටියේ. එයා තමයි ඒජන්ට් මේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගියේ ඔක්කොගෙන්. 10% හැමෝගෙම හම්බුණා. චාලි ඔස්ටින් මම වැරදි නම් නඩු දාන්න කියන්නේ. අද ඒකෙන් පස්සේ මොකද වුනේ? හැබැයි මට ඔය සනත්ලා මහේ කවුද අපේ මුරලීලා ඒ වගේ ක්‍රීපදෙන් මට කතා කරලා කිව්වා අයියා බල කරනවනම අපිට යන්නම් කියලා. මං කිව්වා මම බල කරන්නේ නැහැ. හැබැයි ටෙස්ට් මැච් පටන් ගන්න ඉස්සෙල්ලා මට 3 days වලට ලොකු ක්‍රීඩකයෝ ඕනේ නැහැ. මට සමත් ඕනෙත් නැහැ, මුරලී ඕනෙත් නැහැ, මහේල ඕනෙත් නැහැ, සංගකාර ඕනෙත් නැහැ. මට අනිත් ක්‍රීඩකයෝ වෙන්න ඕන. තරුණ ක්‍රීඩකයන් ඇවිල්ලා මගදී නවත්තලා එන්න. හැබැයි අර ක්‍රීඩකයෝ මගේ ටෙස්ට් මැච් එකට ඉස්සලා ආපුවම ඇති. අනිත් අය 3 day එක ගහන්න ඕනේ. ඒගොල්ලෝ ගාලා ෆේල් වුණොත් මං ගස්සන්නේ නැහැ. අපි විනයක් හැදුවා. හැබැයි මට අවාසනාව මාව අයින් කරා. මම මේකට සම්බන්ධ වුණා කියලා. ගාමිණී ලොකුගේ ක්‍රීඩා ඇමතිවරයා. හැබැයි එතුමා මට කිව්වා මට මේක කරන්න බෑ. මේක උඩින් ආපු නියෝගයක් කියලා. උඩින් කියන්නේ එතුමා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දෙයක් කියලා. ඉතින් මට එතනින් එහාට අවශ්‍ය නැහැ. මම නඩු දැම්මා චමදිත. මම නඩුව දින්නා. මට උසාවියේදී ඇහුවා ඔබතුමාට නැවතවරක් ක්‍රිකට් පරිපාලනයට යන්න ඕනද කියලා. මම කෝ අනේ නැහැ මට යන්න ඕනේ නැහැ. මගේ නම ක්ලියර් කරලා දෙන්න කියලා. මට එච්චරයි මොකද මගේ දරුව දෙන්න වෙන්නේ. මම වැරදි වැඩක් කළා මම අස්කරයි කියන්නේ නැතුව මම මේ නඩුව දින්නා. මම මේ වගේ කරලා තියෙනවා. මම අතිවිදන් කරගෙන. ඒ මොකද මගේ මං හදාගත්තා නම් මට මේ රටේ මිනිස්සු තමත ආදරේ මේ අවුරුදු 25 ගිහිල්ලත් අපේ ටීම් එක ගැන කතා කරනකොට මම මෙච්චර කල් කටපියන් හිටිය බොහොම අමාරුයි. බොහොම කියන්නේ gedara සමහරලාට මම ලේ පුච්චනවා.
කේන්තියට කේන්තියට වෙන දේවල් දැක්කා ක්‍රිකට් වල වෙන දේවල් අපේ රටේ සල්ලි පිට රටවල් වල මැච් බලනවාද ඔබද මේ දවස්වල මොන ලෙඩක් තිබුණත් ඒක කෙරෙනවනේ චමුදිද කොච්චර කේන්තියක් තිබුණත් බැලෙනවා බැන බැන බලන අන්තිමට ගෙදර ඉන්න වැඩ කරන මිනිහා බැනුම් අහනවා සමහරලාට මගේ නෝනා බැනුම් අහනවා අවුට් වුනහම දුව බැනුම් අහනවා ඉතින් මේ ඒගොල්ලෝ මට කියනවා මොකටද නිකන් ලේ පුච්ච ගන්න කියලා හැබැයි ඒ ක්‍රිකට් ලේන මගේ ඇඟේ දුවන් අද අලුත්ම වාර්තා පොතක් අලුත් කරා මේ මේ අවසන් තරගයේ පරාජයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වැඩිම පරාජයන් ලාපු කණ්ඩායම වර්ෂයේ වාර්තා පොතට එකතු වෙලා තුන අලුත්ම වාර්තාවක ඉන්දියානු තුවරක ඉන්දියානු කණ්ඩායම ලංකාවේ ඉන්නේ මොකද්ද මේ තුවරේ ගැන හිතන්නේ චමදිත මම ඇත්තටම මම ඊයේ මාධ්‍යයට දුන්නා මම බොහොම හිතලා හිතලා මේ මේ බලන්න ඉන්දියාවේ පළවෙනි ටීම් එක එංගලන්තෙ ඉන්නවා මේ අපිට තිබුණේ 2020 මැචස් මම දන්න ඇටේට දෙකක් හරි තුනක් හරි හරිනම් ඒගොල්ලන් අපිට කණ්ඩායම එවලා එතනින් එංගලන්තෙට යවන්න හැදුවේ හැබැයි මේ කොරෝනා ප්‍රශ්නේ බබල් එකයි එක වෙන්න ඇති ඒගොල්ලෝ එව්ව දෙවෙනි එක මම ඉන්දියාවට බයින්නේ මේක ඉන්දියාවට බයින්න ඕනේ නැහැ එතකොට අපිට දෙවෙනි මේ ටීම් එක එවන්නේ කියලා දැනගත්තාම චමුදිත අපේ ක්‍රිකට් පරිපාලන මොකද කරේ වන් ඩේස් උනකොත් වැඩි කරගන්න එතකොට මේකෙන් වෙන්නේ මොකද්ද අපේ මේ එන දෙවෙනි මේ ඉන්දියාවේ දෙවෙනි කණ්ඩායම මම කියන්නේ නර කණ්ඩායම කියලා. හැබැයි ඒක ඉන්දියාවේ টপම ප්ලේයර්ස්ලා නැතු වෙන්නේ. එතකොට අපේ ප්‍රේක්ෂකයෝ අපිට ග්‍රවුන්ඩ් එකට යවුවත් බලන්න වෙන්නේ ලොකුම කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ මේ A ටීම් එක වගේ. මේ A ටීම් එක වගේ. A ටීම් එක කියන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරපු 4-5 දෙනෙක් ඉන්නවා. නමුත් හොඳම කෝලිලා නැහැ, රෝහිත් ශර්මලා නැහැ. අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. අපිට ඕන තරම් කරන්න තිබ්බා. දැන් එහෙම නොකලෙයි. නෑ ඒ දැන් මොකද්ද හේතුව? මුදලනේ. දැන් මෙතන හදන්නේ. දැන් TV rights තියෙනවනේ. ඉන්දියාවේ නකොට TV rights තියෙනවා. හැබැයි මේ මේ ඉන්න ටීම් එකට අර ලොකු මුදලක් හම්බ වෙන්නේ නෑ. මේකේ හම්බෙයි පොඩි මුදලක්. නමුත් මේ ක්‍රිකට් පරිපාලනයට ඕනේ සල්ලි හම්බ කරන්න. ඒකනේ මම කියන්නේ මෙතන පරිපාලනයට තේරෙන්නේ නැද්ද මේ වගේ කණ්ඩායමක් එක ගහන්න සුදුසු නෑ. දෙවෙනි එක බලන්න චමුදිත අපි ක්‍රීඩකයන්ගේ මනස බලන්න. අපි මේ ක්‍රීඩකයෝ 3 දෙනෙක් තම ගහගෙන ගහගෙන යනවා. එතකොට තව ක්‍රීඩකයෝ ටිකක් අද ගහන්න මේ මේ මොහොතට වැටිලා පීනන්න දඟලනවා. දැන් අපිට තේරෙනවානේ පරණ ක්‍රීඩකයෝ ටික තාම ලකුණු අතරට එනවා. අලුත් ක්‍රීඩකයෝ දඟලනවා. ඒ ළමයින්ට ඒ එක්ස්පෝෂර් එක හම්බුන්නේ නැහැ. ඒ පළපුරුද්ද හම්බුන්නේ නැහැ. ඉතින් එකපාරටම අපි බලාපොරොත්තු වෙන්න බෑ මේගොල්ලන්ට ඇවිල්ලා 100ව ගන්න. අපි පහුගියත කාලේ බලවොත් ලකුණු ගැහුවේ කවුද? කුසල් ජනිත් ගැහුවා, ධනංජය ගැහුවා අයියේ. ඔය වගේ දෙතුන් දෙනා ලකුණු ගැහුවේ. ඒ ඒ ඇවිල්ලා අවුරුදු 4-5ක් ගහපු අය. ඒක අපේ ක්‍රීඩා සමාජවල ඉස්සර තිබුණේ SSC NCC වගේ ටීම්ස් තිබ්බේ 8යි 10යි 12ක් විතර. ඒ දීලඟන දෙවෙනි පෙළ තිබුණේ. දැන් මේ ක්ලබ්ස් ඇති කරලා තියෙනවා 40ක් විතර. මේ ඡන්ද වලට කරලා ක්‍රිකට් ස්ටෑන්ඩඩ් එක පල්ලෙට ගන්න. ඒක ක්ලබ්ස් වැඩි. ක්ලබ්ස් වැඩි. ඒකෙන් ක්‍රිකට් තත්ත්වේ පහළට ගන්න. පාසල් ක්‍රිකට්. පාසල් ක්‍රිකට් එක නැත්තරම් නැති කරලා තියෙනවා. පාසල් ක්‍රිකට් වල සල්ලි වියදම් කරන්නේ නැහැනේ. ඇයි ඒ පාසලේ ඉස්සර කී දෙනෙක් යමුදිද ඉස්සර මම අපි ගහන කාලේ මට මතකයි 1981 අපි 38ක ස්කොඩ් එකකට අපි 8 දෙනෙක් හිටිය පූල් එකට 82 මේ මේ ෆස්ට් ටෙස්ට් මැච් එකට නෝ අපි 5 දෙනෙක් හිටිය පාසල් ක්‍රීඩකයෝ. අද එහෙම නැහැ. ඉතින් මම මේ කියන්නේ මේ ක්‍රීඩකයෝගේ මනස ගැන අපි කතා කරොත් දැන් මේ ගහන ක්‍රීඩකයෝ ටික එනවා දැන් මේ එංගලන්තේ ටුවර් එක ඉවරලා. තව එක තරගයක් තියෙනවා. ඒක ඉවර කරලා ආවා කියමු. දැන් එතකොට ඒගොල්ලෝ දන්නවා මේ අපිට ගහන්න තියෙන්නේ මේ දෙවෙනි ටීම් එකත් එක්ක. දැන් මේගොල්ලෝ තරගෙට යන්නේ මොන බයකින්ද? දැන් මේක මේකත් දරුණොත් එහෙම මේක ගහුවොත් අපිට ලංකාවෙ ඉන්න හම්බෙන්නේ නැහැ කියලා. එතකොට ඒගොල්ලන්ට ක්‍රීඩා කරන්න පුළුවන්ද? මේ මෙව්ව තේරෙන්නේ නැහැ නෝ පරිපාලනේ. ඔබ කියන්න මට අවසන් කාරණා දෙක. මේ ක්‍රීඩක මොන ප්‍රශ්නේ වුණත් අපි අවංක වේකදී අපි පිළිගන්න ඕනේ අර්ජුන අය කිව්ව විදිහට කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්පල දර්ශක වන්දලක ඊළඟ කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයෝ තිදෙනේ. දැන් මෙයට විනය සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගන්නත් වෙනවා. හැබැයි සස්පෙන් කළොත් කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකාව සම්බන්ධිනුත් ශ්‍රී ලංකාවේ පැවැත්මට ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අඩු ගානේ తాවකාලිකව හරි මොකද්ද ගත යුතු පියවර? ඈ මම නම් කියන්නේ ක්‍රීඩකයන්ට දඬුවමක් දෙන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ගේ පැත්තත් බලන්න ඕනේ මොකද ඒක කියලා. අපි දන්නේ නැහැ නේ මොකද්ද ඊතර නීතිය තිබුණේ කොයි විදිහටද ඒගොල්ලන්ට කියලා තිබුණේ කියලා. අපි මේ අපි දකින්නේ මේ ළමයි 3 දෙනා එළියට ගිහිල්ලා වැරදි විදිහට හැසිරිච්ච එක විතරයි. හැබැයි ඒගොල්ලන්ට යන්න එපා කියලා තිබුණාද? ඒගොල්ලන්ට බබල් එකේ මොකද්ද නීතිය මම දන්නේ නැහැ. අපි ඒකත් පරීක්ෂණේ තියෙන්න ඕනේ. හැබැයි අපි මොකද කරේ පහුගිය කාලේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ ටික ඔක්කොම අහලලා ගියා. ඊළඟට අස්සම් කරන්න නැති ක්‍රීඩකයෝ ටික ඔක්කොම අයින් කරා. එතකොට දැන් අද නැවත වරක් මොකද්ද වයස ගැන කියන තරුණ ක්‍රීඩකයෝට විතර ක්‍රීඩා කරන්න බෑ චමුදිත. මේ ජාත්‍යන්තරය කියන එක ඒකයි වෙන්නේ. මේ ජාත්‍යන්තරයට යනකොට තේරුම් ගන්නේ ජාත්‍යන්තරේ ගහපු අය. අපි පළවෙනි පාර මම ඔස්ට්‍රේලියාවේ යනකොට වෙස්ට් ඉන්දීස් ටීම් එකේ හිටියේ ඇන්ඩි රොබර්ට්ස්ලා, ගානලා, මාෂල්ලා, හෝල්ඩින්ග්ලා බෝලේ පේන්නේ නැහැ. මම ඉස්කෝලේ ඉඳලා ගියලා අපි ඒත් ඉස්කෝලේ ඉඳලා හොඳට ගහනවා. සාමාන්‍යයෙන් කෙනෙක් ගහන්න පටන් ගන්නකොට
පට්ටමට සමන 32 විතර වයස වෙනකොට හොඳ හැබැයි එතකොට දැන් මේ අලුත් අලුත් තියදී කන ඒගොල්ලෝ එච්චර සුදුසු නැහැ කියලා ගණන් ගන්නනේ නෑ චම්පන්සේ සාමාන්‍යයෙන් අපි 20 22 පටන් ගත්තාම හොඳට අර මැචුව වෙලා එන්නේ 28 30 32 වෙනකොට තමයි වෙන්නේ අපි කමුක 35 වයසයි කියලා මම ගැහුව 38 වෙනකම් මහල්ල සංඝාකාලා 38 39 වෙනකම් ගැව සනා ගැව මම දැන් 38 වෙනකම් ඒ මෙතන මම දකින කරුණු දෙකක් තියෙනවා වැරදි මේ ක්‍රිකට් වල එක ප්‍රධාන වැරද්ද තමයි මේ කිලෝමීටර් දෙකක් අල්ලගෙන ෆිට්නස් එකක් කියන්නේ මේගොල්ලන්ට ඔය ෆිට්නස් කරන එක්කෙනෙකුටවත් පැක් බෝල් කරන්න පුළුවන්ද කියලා අර මාලින්ග කියලා තිබුණේ නේ හ්ම් අද වැටෙනවද දඩන්න අරගෙන දැන් ඔයා සාමාන්‍ය මහත කෙනෙක් නේ සාමාන්‍ය බඩ තියෙනවා ඈ සාමාන්‍ය ඔක ප්‍රශ්නයක් වුණාද අපි අපි මල්ලව කොටන අපි දැක්කේ නෑ ඒක ප්‍රශ්නයක් ඔය වෝල් කප් එක තරම් ආවේ ලංකාවට ඔය මාලින්ග කියලා තුර මට කිලෝමීටර් දෙක තුනක් බැරි වෙන්න පුළුවන් මට එක දිගට බෝල් 24ක් දාන්න පුළුවන්. මම විකටුත් ගත්තා විතරක් මේ පල්ලේ කැලේ. කවුරුත් අවිනේ වාට බඩ තියෙනවනේ. ඈ කවුරු මං ඇවි නෑ. වාගේ තුරු විකට් තුරු වැඩක් නෑනේ. කවුරුත් කිව්වේ නෑ. මොකද එතන තත්ති. මෙහෙමනේ ඔය ඕක මේ පිට රටින් ගේන දේවල්. ෆිට්නස් තියෙන්න ඕනේ. මම කියන්නේ ෆිට්නස් එක නැති වෙන්න බෑ. මම උදාහරණයක් දෙන්න චමතේද මම මේ අපි මෙව කතා කරලත් නෑ වැඩි. අපි ඉස්සර පාරේ දුවනවා. ඇලෙක්ස් කොන්ටෝරි කියලා හිටියන්නේ ෆිසියෝ. අපි ඔය ගෙනියන බස් එක දාගෙන කෙලින්ම පළවෙනි කට්ටිය බස්සන්නේ මැලිබන් හම්දී. फास्ट बोलर टीक उत्तरी बाहिना बहल बस आपहुना स्पीनर टीक बसनो रत्मलाने में गल किस बस स्टाड हर इतनी स्पीनर टीक बसन तरुण इतने बसन ईलंक कट्टी बसन गल किस हंदी वगे मम असंग रोशां अशां ये तब हिटिया कहीं कपी बस दिहल हंदी अरविंद बहिना गल किस अर टीका फिटनेस हों अपियो द हताई हता माराई अटा माराई अतर पार दिखे दूवन इधं मम असंगल दूगन दिहल वेल वत्तर बम्मल पिछले अतल टहरोले आना पार मिनी अपड़ीगा दें टोरी निकट किट दरी अमार अंगवा दूवन तमार अंदी दूवन गया कमोन कमोन नर्जुन दुआन दुआन दवादन मे अगा දැන් බලන්න මේ මිනිස්සයා එක කරේ අපිව අර අපි නෙගටිව් මයින්ඩ් එක නැති කරා. ඉතින් කොහොම හරි නවත්තන්න ඕන නවත්තන්න බෑ. නවත්තන්න බෑ. ලැජ්ජයි. නවත්තන්න ලැජ්ජයි. ඔව්. ඉතින් අපිට ෆාස්ට් බෝල් අපි උස්සර කරගෙන දුවනවා ස්පිනර් අපි උස්සර කරනවා. හැබැයි අපි හතර දෙනා කොහොම හරි ඉවර කරනවා. අපි පහ හය දෙනා ඉවර කරනවා. ඊළඟට අපි ඊළඟ දවස් ආයෙ සතියක සැරයක් කොහොම ගෙනියනවා. ඉතින් මේ ෆිට්නස් කියන්නේ ඊළඟට මම දැන් අපි උදේ කොහොම ඔච්චර දුවලා පැයක් විතර දිය වෙනවා එතකොට. හැබැයි මගේ ෆාස්ට් බෝල් වල පැයක හමාර බෝල් කරනවා. අද අද මං කියන දෙන්නේ තුන් දෙනෙක්ට අරන්න පැයක් බෝල් කරොත් මේ ළමයි ඔක්කොම ඉංජ වෙනවා. මොකද මේ පිටරට කන්සෙප්ට් මෙහෙට හොඳ නෑ. ඒවයේ හොඳ දේවල් ගන්න ඕනේ. මම කියන්නේ නෑ නරක දේවල් ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ක්‍රිකට් ගහන්න පුළුවන් ක්‍රීඩක ටික හොයා ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ ෆිට්නස් හදන්න ඕනේ. එහෙම නැත්නම් කරන්න ඕනේ අපිට ගිහිල්ලා මේ ටොරින්ටන් එකට ගිහිල්ලා හොඳ මල්ල ක්‍රීඩක ටිකක් ඇවිල්ලා උඹලට බැට් එකකින් අරගෙන ගහන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මේ දෙක පටලෝ ගන්න එපා. ඉස්සලා හොඳට රකුණු ගහන විකට් ගන්න දක්ෂ ක්‍රීඩකයෙක් කියලා දැන් මම වගේ කෙනෙක්ට කියන්න ඕනේ හරි ඔක දෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 2යි තප්පර 30 නම් අර්ජුන ඔයාට දෙනවා 3ක් අසංග ඔයාට දෙනවා 3ක් ඔගොල්ලෝ දුවන්න හැබැයි ටික ටික ඒක අඩු වෙන්න දෙන්න එහෙම තමයි අපි හැදලා ක්‍රමානුකූලව අපි ඒක පහට මේ ගඟලට දාලා අයින් කරේ නැහැ මේ මේ මේක තමයි මම දකින්නේ අපේ ක්‍රිකට් සංස්කෘතිය වෙනස් කරගෙන මේ සුද්දන්ගේ ඉංග්‍රීසි කතා කරන ක්‍රිකට් සංස්කෘතියට ආපහු ගෙනියන්න හදනවා කට්ටිය. මේක තමයි ලොකුම විනාශය කරන්නේ. ওই විනාශය අපි කැරකෙව මේ පැත්තට. හැබැයි අද නැවත වරක් ගෙනියන්න හදන්නේ කතාකාරයෝ විතරයි අද ඉන්නේ. වැඩකාරයෝ නැහැ. ඕන් තරම් ඉන්නවනේ දැන් මම බලන්නකෝ පාර්ලිමේන්තුව අපිට අහන ලොකු දේවල් කතා කරනවා. ඉම්ප්ලිමන්ට් කරන්න බෑ. අපිට ඕනේ ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් අර අර්ජුනයි අවසන් වශයෙන් කියන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් කම්මුලට ගහලා හරි මේ ටීම් එක හදන්න ඔබ මුලින්ම ගහන්නේ කාය කම්මුලටද ඉස්සලාම ගහන්න ඕනේ ක්‍රිකට් පරිපාලනයේ ඔක්කොම හීට් හිට වල ඔක්කොටම එක කම්බුල් පාරක් ගහගෙන ගහගෙන යන්න ඕනේ ඔක්කොටම වැඩි ඒකේ බෝඩ් එකට බෝඩ් එකේ ඉන්න මෙච්චර මේ විනාශය පටන් ගත්ත මිනිස්සු ඉඳලා ඉවරන කරනකම් ගහන්න ඕනේ ඊට පස්සේ කාටද ඊට පස්සේ ක්‍රීඩකයන්ට කතා කරලා කියන්න ඕනේ මෙන්න යන සිස්ටම් එක මෙන්න මෙහෙමයි ක්‍රිකට් ගහන්නේ රටටයි ගහන්නේ සල්ලි වලට නෙමෙයි උඹලා දිනපල් උඹට මම අපි සල්ලි දෙන්නම් මෙන්න මේකයි ගමන කැමතිද නැත්නම් අන්න දොර කොමාරි මාස 6ක් දුන්නොත් පූර්ණ බලතල සහිතව ඔබ කණ්ඩායම හදනවනේ මම කණ්ඩායමක් හදනවා ක්‍රිකට් පරිපාලනය කරනවා හැබැයි මට මගේ මට ඕනේ නම් ටිකක් ඕනේ හැමතුමාට ඕනේ දෙන්නේ තුන් දෙනෙක් දාගත්තා ෆොරින් කෝචස්ටද ලෝකල් කෝචස්ටද මට ෆොරින් කෝචස් ලැබෙයි ටොම් මූඩි
මොකෙක්වත්දපා යන්න ඕනේ මට කිසිම මූඩියෙක් ඕනේ නැහැ මට ඉන්න ලංකාවේ ඉන්න හොඳම ටික මම ගන්න මම දන්නවා ඉන්න හොඳම ටික ඒගොල්ලන් අරගෙන දුවන්නම් ඒගොල්ලෝ මේ ලක්ෂ 10 20 ඉල්ල නැහැ නෙමේ මම මේ කතා කරන්නේ සාමාන්‍ය මම දන්න සමහර අය නිකන් ඇවිල්ලාද මම එන්නේ මම සල්ලි වලට සතයක් ගන්න ඕනේ නැහැ මට මම බෝඩ් එකේ මම පෙට්‍රල් ටික ගහගෙන ඇවිල්ලා මම වැඩ කරන්න මට ඒක අවශ්‍ය නැහැ හැබැයි ඒ වගේ කට්ටියක් ඉන්නවා කමිට්මන්ට් එකක් දෙන්න කැපවීම කරන්න කට්ටියක් ඉන්නවා ඒගොල්ලන් අත කැලේ දාලා තියෙන්නේ අපි ජාත්‍යන්තරයේ උඩ ඉන්නකොට හිටිය පුහුණු කරුවෝ ටික අද කොහෙද කියලා බලන්න එක්කෙනෙකුත් ඉන්නවද නැහැ ඒ ඔක්කොම අයින් කරලා එක්කෝ හිතාමතා මේ ක්‍රිකට් විනාශ කරනවා මම දන්නේ මේක මේකද කියලා මම මේකත් හිතා එක සලස්මක් කරනවා ප්ලෑන් එකකට ක්‍රිකට් කියන ක්‍රීඩාමය රටේ මොකද මේ විනාශ කරන්නේ අරමුණ නැහැ ඉතින් ක්‍රිකට් ක්‍රීඩාමය ලොකු ජනප්‍රියතාවයක් දැන් අර්ජුන රන්තුන්ගට ජනප්‍රියතාවය ආවේ අර්ජුන් රන්තුන් කෙනෙක්ගේ පුද්ගලයව දැනගත්තේ ක්‍රිකට් ඉඳන් සනත් ජයසූරියත් දැනගත්තේ ක්‍රිකට් ඉඳන් ඉතින් එතකොට දැන් මම චන්දවලට යනකොට මට ඒ ක්‍රිකට් වල තියෙන ජනප්‍රියතාවයේ මිනිස්සු මාව විශ්වාස කරන්නේ අර ඒ වගේ සමහරට ඕක වෙන්නත් පුළුවන් මම දකිනවා දැන් ක්‍රිකට් දැන් සමහර අය උගක් වෙන ක්‍රීඩා වලට කැමති ඇති මම කියන්නේ අනේ ක්‍රීඩා වල විනාශ කරන්න කියලා හැබැයි ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන්න සැලසුමක් අද වෙනකන් මම එකයි කිව්වේ දැන් ඔය කමිටු දාලා තියෙනවා ක්‍රීඩා මාත්‍යංශේ කමිටු ඉන්නවා අවුරුද්දක් ගිහිලා තියෙනවා මොනවද ක්‍රිකට් වල වෙනස් කරන්න හදලා තියෙන්නේ එකක් කියන්න මට හදලා තියෙනවා. ඒ කියන්නේ තනිකර බොරුවන්නේ මේ කොමිටි මේ මේක පෙන්වන්නේ අර කොහේ හරි තැනකට ගියාම අර හොඳ ලස්සන ඇඳගත්ත ගෑනු ටිකක් ඉස්සරහා දාලා පෙන්වන ඔන්න අපි ටොප් ටිකේ ඉන්නවා. ඒ වගේ තමයි. හැබැයි අතුලේ ඉන්නේ ඔක්කොම ආච්චිලා ටික. වැඩක වෙන්නේ ඔක්කොම ආච්චිලාගේ. එන්න මේ 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 සිස්ටම් එක නෙමෙයි අපේ සිස්ටම් එක අපේ රටේ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකත් එක්ක යන්න ඕනේ. මම කියන්නේ දැන් පිටරට දින හොඳ දේවල් අපි බලලා ගන්න ඕනේ පොඩ්ඩයි. මේ හැම එකකටම ලෙවකාගෙන යන්න ඕනේ නැහැ. මම අද කියන්නම් අපේ වේගපන්තු යන ඕන තරම් හොඳ පුහුණු කරුවෝ ඉන්න. මට ඉන්න ඕන තරම් හොඳ පිටිකරු පුහුණු කරුවෝ. මම කිව්වොත් ඒ ඔක්කොම නෑ. එක්කෙනෙක්වත් එන්න කැමති නෑ. නාමල් රාජපක්ෂ මහත්තයා ඉදන් මම වගකීමකින් කියනවා අරවින්දලාවේ, රොෂාන්ලාවේ, මුරලිලාවේ ඔය ඔක්කොම වෙන එකට නෙමෙයි නාමල් රාජපක්ෂ මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ගරුත්වය, කෝටාබේ රාජපක්ෂ මහත්තයාට තියෙන ගරුත්වය හින්දා විතරයි ආවේ. හැබැයි ඒක වැඩිකල් තියෙන්නේ නැහැ. ඒකත් මම වගකීමකින් කියන මොකද අද අද ඔයා කිව්වේ මට දැන් ආපහු මම කිව්වනේ හැමෝම ටෙක්නිකල් කමිටියකට බයින්න කියලා. ඉතින් මම ඕක කිව්වා. ඕගොල්ලන් යගේ මේව කුණකොඩ යන්නේ. කවදාද ඕගොල්ලන් යගේ මේව ඉවරෙන්නේ? ඉතින් ඒගොල්ලන්ට මොක ක්‍රිකට් වලට අවිල කරන එක හොඳයි. නමුත් ක්‍රිකට් පරිපාලනයත් එක්ක කොහොමද මේගොල්ලෝ වැඩ කරන්නේ මේ වගේ මිස්සු? දැන් මගෙන් අහනවා ඒ ක්‍රිකට් වලට එන්නේ නැති කියලා. මං ක්‍රිකට් වලට එන්නේ කොහොටද එන්නේ? මං පුහුණු කරුවෙක් නෙමෙයි මම මැනේජර් කෙනෙක් හරියට හරි ක්‍රිකට් පරිපාලනයට එන්නේ නැතුව මට එන්න බෑ. මම එතනට උඩට ගිහිල්ලා තමයි මේ ගහ යටින්ම ගලවන්න ඕනේ චමදිත. ගලවල අලුත් ගහ හිටවන්න ඕනේ. ගස් තියනවා හිටවන්න. අපි කරන්නේ මේ අත්තක් කුණු වෙලා තියනවා කියලා අත්ත ගලවනවා. අනේ ගලවෙන්නේ කොළ ටික. දැන් අපි පරිපාලන එක්කෙනෙකුටත් හොරගම් කරපු එකට මුකුත් වෙනාද නැහැ. පරිපාලනේ අපිට තිබ්බෝ සල්ලි පිටරට ගියව කිව්වා චමදිත එක්කෙනෙක්වත් නැති වුණාද නැහැ. අද ඇමතුමා LPL එක මම කිව්ව ඔඩිට් එක කරන්න කියලා කිව්ව නෑ කරලා නෑ. එතකොට ඇමතුමා කෝප් එකේ තියෙන වර්ධිකාරයන්ට එකෙකුට දඬුවම් කරලා තියනවා. නෑ නේ චමුදිත. අනේ මේ කොල්ල තුන්දෙනෙකුටයි එහෙම නැත්නම් ඔන්න ක්‍රීඩක කොන්ත්‍රාත් අස්සම් කරන්න නැත්නම් මේකයි කියලා. චමුදිත හුඟක් දේවල් කතාවෙන් කරන්න පුළුවන්. ඔගලන්ට තේරෙනවා සාකච්ඡා කරලා කොච්චර දේවල් කරලා තියෙනවා. මම මගේ තිබුණේ වෘත්තීය සමිති නරකම වෘත්තීය සමිති මගේ වරායන නරකම වෘත්තීය සමිති. දරුණු වෘත්තීය සමිති. පෙට්‍රෝලියම් එක නරකම දරුණුම මම ඒගොල්ලොත් එක්ක වාද කරා විවාද කරා ස්ට්‍රයික් ගියා මම ඒගොල්ලන්ගේ බිත්තියට හේතු කරා කරන්න ඕනේ ඔක්කොම කරා හැබැයි මම ආයතනයට වරදක් වෙන්න දුන්නේ නැහැ අපි කොටිම බලන්න ඕනේ අපි ක්‍රිකට් වලට වරදක් වෙන්නේ නැති වෙන වැඩ ටිකක් අපිට කරන්න ඕනේ ඒක කරන්න බැරි නායකත්වයක් එක්ක මම ඒකයි කිව්වේ මේ වගේ අවස්ථාවක් තියෙන නාමල්ට මේක කරන්න බැරි නම් මහත්තයෝ එයා එයාගේ දේශපාලන ජීවිතේ මෙතනින් මුගක් දුරට මම හිතන ඉවර වෙනවා කියලා. මොකද මෙතනින් තමයි එයා එක්ක ඇති වෙන්නේ. එයා නැති වෙන්නේ. දැන් යන විදිහට එයා සෑහෙන දුරට නැති වෙලා. බොහොමත්ම ස්තුතියි. බලමු මේ සාකච්ඡාවෙන් පසුව අර්ජුන අය ඔබට ඇමතුමක් ආවොත් අපිටත් කියන්න අපි සූදානම් ඒ පිළිබඳව කතා කරන්න. අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ එදා මෙදා තුල ක්‍රිකට් ඉතිහාසය තුල බිහි කරපු අග්‍රගන්නෙම නායකයා ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසය තුල. ඕ කියනවා ඕ කැමති ටීම් එකක් එක්ක අමතුමාට තෝරන දෙන්නේ විතර දාගන්න. එමුනේ කියන්නේ නේද? මාස 6කින් මම මේක හදනවා. ක්‍රිකට් නැවත ජයග්‍රහයි තනකට ගේනවා. මට ඇඟිලි ගහන්න එන්න එපා කියන කාරණාවත් එක්ක. අපි ඔබේ ක්‍රියාකාරීත්වයේ දේශ බලා සිටිනවා. ඒ වගේම බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයේ දේශත්
බලාගෙන සිටනවා සුබවාදීව අසුබවාදීව නෙමෙයි සුබවාදීව බලාගෙන සිටනවා මොකද තාමත් මේ රටේ මිනිස්සු ආගමක් වගේ ක්‍රිකට් වලට ආදරේ නිසා සහ අදහන මට්ටමට මේක නරඹන නිසා අර්ජුනයි බොහොමත්ම ස්තුතියි මම සම්පූර්ණයෙන් මේක උනත් කරේ මම වැඩි කතා කරන්නේ නැහැ ක්‍රිකට් ගැන සහ දේශපාලන හැබැයි මට ඔයාට බහැ කියන්න බැරි කම එකක් අනිත් එක මේ වෙලේ මම කතා නොකර ඉන්නවට මට මම ඔයාට පෙන්වන්න ඕනේ මගේ Facebook එකේ මට බැනලා තියෙන හැටි මේ මේ වසංගතය බෝ කරේ ඔයා 96 ටීම් එක වසංගතය අපිට බෝ කරලා නැත්නම් මොකුත් නැහැ නේ බලන්න ඔව් ඒ වසංගතය බෝ කරලා දැන් සද්ද නැතුව ඉන්න එපා මේක වැරදිකාරය ඔයා ඉතින් මම මොකටද බැනුවාන්නේ මං කල්පනා කර හරි මමත් දැන් බැට් එක ගන්නම් අතට ඉන්න කියන ඇට කියන්න තේරෙන්නේ නැහැ බෑ මම දන්නවා මේක වෙන්න අර්ජුන රන්තුකට කවදාත් එන්න දෙන්නෙත් නැහැ මං බලෙන් එන්නෙත් නැහැ ඒකත් මං අන්තිමට ඉවර කරනකොට ඔයාට කියන්න ඒක ඒක අර්ජුනගේ මොඩල් එකනේ බලෙන් යන අවශ්‍යතාවයක් නැහැ නේ මට මොකටද තමයි මම මේ හොඳට ඉන්නවනේ මට මට දුකයි වේදනයි ලේපිච්චනවා ඒව ඇත්ත හැබැයි මට එක පැත්තකින් මට හිතනවා මම මේක ගැන කතා කරේ නැත්තම් වෙන එකම ක්‍රීඩකයෙක්වත් ඔය ඉන්න කමිටි වල එක ක්‍රීඩකෙක් ඇවිල්ලා මේක ගැන කතා කරනවද ඔයා ඉල්ලන්නකෝ කමිටි වල අද උපදේශක කමිටි වල ඉන්න අයට මේක කතා කරන්න එන්නේ කියලා එන්නේ නැහැ චමුති දැන් මොකද ඒගොල්ලෝ හරි පරිස්සමෙන් මගේ ජීවිතේ මම පරිස්සම් නැහැ මං රට වෙනුවෙන් ඕන දිනයකට බෙල්ල දෙනවා මට මගේ පරිස්සම ඕනේ නැහැ මොකද මගේ දරුවෝ දෙන්න ලොකුයි දැන් මට කවුරු හරි ගහලා කියද්දි මට එච්චර ලොකු දෙයක් නැහැ මොකද මම කරන්න ඕන දේවල් කරලා හැබැයි මම ඉස්සරහට කරනවා මං ජීවත් වෙලා ඉන්නකම් මගේ ජීවිතේ පළවෙනි දේ ක්‍රිකට් රට තමයි පළවෙනි දේ දෙවෙනි එක ක්‍රිකට් මම අද මෙතන ඉන්නේ ක්‍රිකට් අපි ගයක් හදුවා නම් මම වාහනයක් අරන් තියනවා නම් අපි ක්‍රිකට් ගහලා අවුරුදු 20ක් එවෙන් තමයි අපි මේ තත්ත්වයට ආවේ मे मिनी मट आदर करें अभी चंदोल अभी चंदे अर्जुन रुंगे क्रीडकेंसल विश्वास तेक् मत क्रिकेट क्रीडा हाक बलांग मट मे मेट के मट मध्य मध्य के आने सोशल मीडिया के मट मिनी बेन तीन काम की नो एंड तव कटे बैना मट मे लेडे हदल दीलवा लेडे हतार इत मम्मी कथा कर मम्म अर्जुन रुंगे नाट क्रिकेट कव दवाद बार दिन හොඳයි එහෙනම් අපිට සමුගන්න වෙලා තියෙන්නේ සුබවාදී තරක ඉදලා නෙමෙයි කෙසේ වෙතත් ඒ කියන්නේ බාර දෙන්නේ නැහැ කියන්නේ ලංකාවේ ක්‍රිකට් පිළිබඳ අනාගතය අඳුරු තැනක තියෙන්නේ මොනව කරන්නද අර්ජුනයි අපිට මට සෑහෙන ඉල්ලුමක් තිබුණා කෙසේ හෝ ඔබ සමග කතා කරන්න මේ කාරණාව කියලා ඒ නිසායි මා සෑහෙන උත්සාහ කළේ මේ අවස්ථාව ලබා ගන්නට දවස් ගණනාවක් තිස්සේ මම දන්නවා මමත් මේ ටිකට් පොඩ්ඩක් අර පොඩි පොඩි වැඩ ටිකක් තිබෙනවා ඔයාලට කතා කරන්න හම්බුනේ නැහැ හැබැයි මම හිතුවා මගෙත් යුතුයකමක් තියෙනවා කියලා मैं अदुनाट मगे तीयन विशेष गरुत्व के हिंद मम हित कुमारी विनाड़ पहालो अरे दिन मंदन पैकेट अर्जुन भूमि स्तुति भूमि स्तुति राम कृष्ण